සමන්තා චක්කවාලේ සු වත්‍රග්චන්තු දේවතා සත්දම්මං මනිරාජස්ස සුනන්තු සදගමොක්කදං දම්මස් සබන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා න තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සමාධින් භික්කවේ භාාවේත සමාහිතෝ භික්කවේ බික්කු යතා භූතං පජනාතිී கிංච යතා භූතන් පජානාති රූපස්ස සමුදයංance අත්තංගමංච වේදනාය සමුදයංance අත්තංගමංච සඥාය සමුදයංච අත්තගමංච සංකාරනං සමුදයංance අත්තංගමංච விஞ්ඥානස්ස සමුදයංච සග මංච ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. පින්වත්නේ ඔබ හැමදිනාම මේ මොහොතේ ඉතාම ශ්‍රත්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්නටයි බනහන්නටයි බලාපොරොත්තුවන්. මේ ජීවිතයේ තුළදීම සන්තානගත අවබෝධය ප්‍ර්‍යයක්ක්ෂ කර ගන්නා අදහස පුද්ගලයා තුළ පවතින වනන් පුද්ගලයා තුළ පැනනගෙනවනන් ඒ සන්තානගත අවබෝධය පිණිස බුදුරජාණන් වහන්සේ විසින් අපට ඉතාම මැනවින් මේ සුන්දර ධරමය තුළ දුක නිමාකරගන්න විදිහ ගැන පැහැදිලි කළා දුක නිමාකරගන්න කැමැති ශ්‍රාවකයෙක් කොහොමද වැඩ කරන්න ඕන මොනවිදියටද හිතන්න ඕන එයාගේ චර්යා මොනවිදියටද ගත කරන්න ඕන චර්යා ගොඩනගාගන්න ඕන ොනවිදියටද කියලා භාගතුන් වහන්සේ ඉතාම පැහැදිලිව අපට දේශනා කළා. ඒ සඳහා උපකාරාර්තයෙන් වැදගත් වන දේවල් පිළිබඳ මූලික වසයෙන් බුදු දහම ශ්‍රාවකයා තුළ උනන්දුවක් හදනෝ. එකැන මේ අපි විවිධ උපක්‍රම පාවිච්චි කරමින් අපේ ජීවිතය තුළ අප්‍රමාදය පිණස විවිධ දහම් කොට්ටාස අපේ ජීවිතය තුළ එකතු කරගත යුතුයි. විවිධ දහම් කොට්ටාස. එත විවිධ දහම් කොට්ටාස හරහ තමයි අපේ ජීවිත අප්‍රමාදී භාවය ටිකෙන්ටික ටිකෙන්ටික ඇතිවෙන්නේ පුදුමාකාර ජවයකින් යුතුව ධර්මමාර්ගී ඉස්්‍රරහට යන්න අවස්ථාව ලැබෙනු. බොහම ජවසම්පන්න ශ්‍රාවකයෙක් විදියට ධර්මමාග ඉසරහට යන්න හම්බවෙනු. එතුට ධර්මමාර්ගගේය තුළ ක්‍රමාණුකූලව ශක්තිමත්වෙන පුද්ගලයා විවිධ පැතිවලින් බලලා ධර්මමාර්ගයට අදාළ පදනම ගොඩනගා ගන්න ඕන. ඒ පදනම ගොඩනගා ගනිද්දී බදුරජාණන් වහන්සේ අපට මතක් කලාා අපි කොහොමද කුමන ධර්මවලින් අපේ ජීවිතය අධ්‍යාත්මිකව ශක්තිමත් වෙන්නේ කියලා. ඒ නිසා බුදුරජාන්ාන්ස මූලික පදනමට අයිති ගුණධර්මවල බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුභය මරණ සතිය වැනි භාවනා මත ශක්තිමත් වෙන්න කියලා මූලික වසයෙන් පෙන්වා හේතුව තමයි බුද්ධානුස්සතිය බුද්ධානුස්සති මෙත්තාච අසුබම් මරණස්සති, ඉතිමා චතුරාරක්කා බික්කු භාාවයසිල වන්නහි මයිතයෙන්. බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුභය මරණසතිය වැනි භාවන ්ටිකෙන්ටික දියුණු කරන ශ්‍රාවකයා තුළ, ධර්මමාර්ගය තුළ රැකවරණය, ධර්මමාර්ගය තුළ ආරක්ෂාව ගොඩනැගන්න පටන්ගන්න. මේක තමන්ගේ අභ්‍යන්ත්‍රයේ තුළ ඇති වෙන ගැටලුවක් නිසා, අභ්‍යන්තර ප්‍රවේශම පිණිස ධර්මමාර්ග සුරක්ෂිත කර ගැනීම පිණිස නොයෙක් සම්බාධක ඇතිවෙන්න පුළුවන් ඒ සම්බාධක අභිභවාගිහින් ධර්මය තුළින් ඉදිරියට යනශ්‍රාවකේ බඳු ගුණ ධර්මත ශක්තිමත් එන්න ඕන්. කොයි තරම් තිවුණු විදියට ජීවිත මෙබඳු කර්මස්ථාන දෙවුණු කරන්න ඕනද කියනවා නම් මේවා ගිහි පැවිදි හැම කෙනෙක්ගෙම ජීවිත ටික ටික හරිතයෙන් ඕ. සම්පූර්ණ අපටේ ඔක්කෝම දියුණු කරන්න බැරි වේ හැබැයි ටිටි කරේවා දියුණු කරන්නවන් බුද්ධානුස්සති වගේ භාවනාවක් දියුණු කරනකොට ඒ බුද්ධානුස්සති භාවනාව තුළදී ඒ ශ්‍රාවකයාගේ ජීවිත ශ්‍රද්ධාව වැඩෙන් වැඩන්න එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළම ජීවමාන වෙන් අවස්ථාව හම්බේු. මන කිය ුද්ා සතිය වන ශ්‍රාවකයෙකුට පවා සෝතාපන්නවීම පිණිස ඉඩහසරආවකාශය උදාකරගන්න පුළුවන්. එගනි බුද්ධානුත්ස්සතිය වඩනකොට පලවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව උපදිනවා ඒත් ශ්‍රද්ධාව උපදීමත් එක්කම ශ්‍රද්ධාව මත ක්‍රමාණුකූලව ශක්තිමත් වෙනකොට ශ්‍රද්ධවීම ප්‍රතිඵලයක් විදදිටයි එයාට අමාමහා නිවන වගේ සත්වයන් මන්ගේ ජීවිතය තුළ උද්ගධ කරගන්න ලැබෙන. එතකොට ශ්‍රද්ධාව බීජයක් විදියට බලපාල අමාමහා නිවන කරා පුදගලය යනවනං සද්ධාව කියන බීජය රෝපණය කරගැනීම පිණිස බුද්ධා උත්සතිය වගේ භාවනාවකින් විශල උපකාරයක් ලැබෙනෝ. අනුස්සති භාවනාවක් විදියට සද්ධාවට ලැබෙන උපකාරය එක පැත්තකින් බලපානවා සද්ධාවගේ තත්ත්වයන් දියුණු කරගන්න නැතුව ධර්මමාර්ග ඉස්සර හටයන්න බෑ. තු මේක සෝතාපන්න වෙනස්ශ්‍රාවකයකු ළුදවවෙෙන් ඔබ දන්නවා ෝවාන් වෙනකොට සංයෝජන තුනක් ප්‍රහාණය වෙනවා සක්කාය දිට්ටිය විචිකිච්චාව සී ලබත පරාමාසය. තුර මේ විචිකිච්චාව තත්ත්වයක් දුරකර ගැනීම පිනිසත් බුදධාන ුස්සතින් විසාල දවක්කම් බෙරනොකද විචිකිච්චාව නීවරණයක් විදියට ිච් සංයෝජනයක් විදියට ධර්මය පෙන් අද්දී. විචිච්චාවට ආවයනික සවභාවයන් කීපයක් පෙන්න්න නොමකදද බුදුරජාණන් වහන්සේ ගැන ැකයක් තියෙනවා ධර්මී ගැන සැකයක් තියන සංගයා ගැන සැකයක් තියන ප්‍රතිපදාව ගැන සැකයක් ති නො මාර්ගී ගැන සැකයක් තියනවා එතනින් පස්සේ පෙරබව ගැන පසුභවේ ගැන සක උපදිනවා බිවි්දි සැකය උපදිනකොට අර බුද්ධානුස්සති වගේ භාවනාවක් පපුහුණු කරලා තියෙන තැනක සැකය බලාග නිද්දි කඩාාවට නහෙමනම් සංයෝජනයන්ගේ කඩාදැමීමටත් ඒක උදව්වක්ද නැද්ද උදව්වා එකෙ කියන පුළම බද්ධානුස්සති වගේ වැඩ නෑ අපි තියෙනවානනි සදධාව එනි සව අපි සති පට්ටානයට අයිති භාවනාවක් දියුණු කරමු කියලා කියනවාක් බොඩක්්‍යයි කියනවා. නමුත් පින්වත් බුද්ධානුස්සති වගේ භාවනාවක් දියුණු කරන යනකොට විචිකිච්චා අනුස්සය. ඒමත් ඇත්තම් විචිච්චා නීවරණය වගේ තත්ත්වයන් බැහැර කරගන හිත සෝතාපන්න වන ශ්‍රාවකයගේ මූලික ස්වභාවේ ගොඩනගා ගන්න බුද්ධා ස්සති උද්වක්. එතකොට ඒවගේ එම තමයි සෝතාපන්න වෙන ශ්‍රාවකයෙක් තුළ දුරුවෙන නීවරණ අතර සකාය දිට්ටිය පළවෙෙනියක සංයෝජන අතර තුො සක්කායේ දිට්ටිය කියල කියන්නේ. රූපයත් පිළිබඳව, வேදනාව පිළිබඳව ස්ඥාව පිළිබඳව ංකාරය පිළිබඳව විஞ්ඥාණය පිළිබඳව, රූපවදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන. පංචස්කන්ද ධර්මයන් පිළිබඳව මම මගේ මගේ ආත්මය කියලා ගිලගන බැසගෙන ඉන්න ගතියක්තියමුවා. මෙන්න මේ ගිල්ලගන බැසගෙනඉන්න ගතිය පදනම් කරගන. මම මගේ මගේ ආත්මය කියලා ගිලගන බැසගනඉන්න පදනම හේතු කරගෙන පින්වත්නී. ජීවිතය තුළ සක්කා අදිට්ියයක් උපදනීමෝ. එතු පංචස්කන්දය පිළිබඳ අවබෝධයර යන කෙනෙකුට මේ බුද්ධානුස්සති භාවනාව වගේ එකක් තුළ මෙතනත් සිද්ධ වන පංචස්කන්ද දරමය සමුදයක් නිරෝධයක් නේද කියලා දකින්න පුළුවන් වුණනොත් ඒ බුද්ානුස්සති භාවනාව තුළ කවුරුත් නොහිතන විදයේ විදර්ශනා පැතිකඩක් පවැඩන්න පටන්ගන්නවා. බුද්ධානුස්සතිය වඩනකොට ද්ධා ත්සතිය වැඩීම තුළ සිදධවෙනි මනෝවිඤ්ඥානය පහළවීමයි. සමහර කෙනෙක් බුදුගුණ හගන එක කරන්න පුළන් ඇතුට සෝතවිඥානය ආදියත් පහළ වෙනවා. පිළිම වහන්සේ නමක් දිහා බලාගෙන බදධාන උස්සති වඩනායඇත් වනවා එතකොට චක්කු ්්‍යානය පහ වෙනවා. මේවිදියට චක්කුවි්ඥාන සෝත මනෝවි්ඥාන ආද විඤ්ඥානස්කම්දේ නේද ම මේේ බුද්ධානුස්සති වඩනේ කස්සෙත් පහළ වනේ ඒකට අනුව මගේ හිත තුළ නිරාමිස සුකවේදනාවක් බුදුරජාණන් වහන්ස ගැන හිතන කොට උපන්න නේද කියලා දකිනකොට පින්වත්න මෙතන උසිද්ධ වුණ වේදනාස්කන්දයක පහලවීමක් නේද. අරහංවනසේක සම්මා සම්බුද්ධ වනසේක වි්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක මේආදී වසයෙන් දකිනකොට මන්තුල සිද්ධ වනේ බෙන මොකක්වත් නමේ වේදනාස්කන්දයක පහළවෙලා සංඥාස්කන්දයක පහලවීමක් නේද. බුදුරජාණන් වහන්සේ මෙබ්බඳු රූපකායකින් යුක්තයි කියලා බුදුපිළිම වහන්සේ දිහා බලාගෙන වඩනකොට චක්කු විඤ්ඥානය පහලවීම තුළ පින්වත්නී රූප සඥඥා ටිකක් නේද මා තුළ පහළ වුණේ. සත්‍ය වසයෙන් ගැඹුරින්ම් බලනකොට මෙතනතියෙන් ත් වැලිටිකක් ගල්ටිකක් ගැබුරම් බාලනකොටයි මම් මේ කියන්නේ නැතුව මේ එක වැදි විදියටට ග්‍රහණය කරගන්න අවශ්‍ය නැහැ. මෙතන තියෙ සිමෙන්න්ති ටිකක් නේද. ද භාාවනකොට මගේම හිත තුළ හදාගත්ත නිකම් රූප සං්ඥාටිකක් නේද මෙතනත් හටගෙන නිරුද්ද වුණේ. එට පස්සේ සෝත විඤ්ඥානය තුළින් බුදුගුණ අහාහා මාහිත්‍රී අහහා භාවනා කරනකොට ඒ භාවනාව තුළ සිද්ධ වනේ අන් කවර දෙයක්වත් නෙමේ ඒ භාවනාව වඩාගෙන යන මම තුළ නොයේෙක් සබ්ද සටහන් මගේ සෝතප ප්‍රසාදේ මත පතිතවීමක් නේද සිද්ධ වුණේ නොයෙක් සබ්ද සටහන්. සෝතත් ප්‍රසාදය මත පතිතවීමක් නේද සිද්ධ වනේ. ඒ අනුව පින්වත්නී නොයෙක් සබ්ද සං්ඥාවන් ටිකක් නේද පහළ වනේ. මනසින් මනෝ සම්පස්සේ පදනම් කරගන මනෝ සං්ඥාටිකක්. දම්ම සං්ඥා ටිකක් පහලවීමක් නේද සිද්ධ වනේ. මේ විදියට දකිනකොට තමන්ටම තේර නොමේ බුද්දුගුණ වැඩීම තුළ බුදුගුණ වැඩුවාය මම බුදුගුණ වැඩුවාය බුදුරජාණන් වහන්සේ තුළ බුදුගුණ තිබුණය ඒ තිබුණගුණයි ම වැඩුවේ කියල හිතුවට සත්‍යය වසේම ගැඹුරින් බලනකොට මා තුළ සං්ඥාස්කන්දයක පහලවීමක් නේද සිද්ධ වනේ. ඊට වඩා වෙනමකක්වත් සිද්ධ වනේ නෑනේද. ඊට අනුව පින්වත්නී නොයෙක් සංකාර ධර්මයන් රූප සංචේතනාවන් ඇසහරහා නොයෙක් සංචේතනා. සබ්ද සංචේතනාවන් කනහර සද්ධවාදී ධර්මයන් තමන්ගේ හිත තුළ උද්ගත වීම පිණිසේ ඇසින් අධධකපුරූපේ හේතු වුණ කනින් අධකපු ශබ්දේ හේතුුණනා සද්දහ වගේ සංකාරයන් හිතර ගලාගෙනාව මනු සංචේතනාවන් ටිකක්නීද පහළ වනේ මේ සංචේතනාවම පදනම් කරගෙන නැවත නැවත බවයටම ඇදෙනවා නේද ඇති බද්ා ස වගේ වඩන කෙනෙ එකේ බුදුගුණ මනසිකාරය කර හිටියත් බවට වැටුනත් යා න්තව වශන් සුගතයන බදගුණ වැඩුවත් අපිමට වඩා ගැම්දරග තන තා කරන්න. ඒ අනුව බලනොකොට පින්වටන තමාතුළම සංකාරයන්ගේ පහලවීමක් නේද මෙතන සිද්ධ වුණේ. ඊට අනුව අත්දැකපු නාම ධර්මයන් පදනම් කරගන විඤ්ඥානස්කන්දය සං්ඥාස්කන්දය වේදනාස්කන්දය සංකාරස්කම්දය ඇසුරින් මගේ රූපය තුළ රූපය තුළ යම් කිසි කම්පනයක් සිද්ධ වඋුණා නේ දේවටා නොමකද හැඟීම්ට අනු රපේ වෙනස් වෙනවානි නාමධර්ම ඇසුරින් එතකො නාමධර්ම ඇසුරෙන් රූපයේ කම්පනයක් නේද සිද්ධ වුණේ කියලා දකින්න පුළුවන් වුනොත්න් එතන පින්වත්නී ඒ ශ්‍රාවකයාට පුළුවන් අත්දකින්ට කොහොමද. මේ තුළ ස්කන්ධ ධර්මයක සමුදයක් නිරෝධයක් සිද්ධ වනා කියල දෙකලා ස්කන්දයන් තුළ ස්කන්දයන් මනසිකාරය කරන කොට පින්වත්නී සක්කාය මනසිකාරය කරද්දී ඒ මනසිකාරය තුළ චිත්තන පක්කන්දති න පසීදතින සන්තිිට්ට තින විමුක්චති කිය ධර්මීතියෙන. ඒකට පහදිින් නැත්තම් පිහිටා ඉන්න ඇත්තං සන්තිට්ට තින විමුක්චති. මිදීමක් ඇතිවෙන් ඇත්තං. එතන උපාධානයයි පවතින්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේවත් මම උපාදානය නොකර ගෙන භාගතුහන්සිගේ ධර්මය ඔසේ එතර වෙන්න පාවිච්ි කන්න එක ධර්මයවත් උන්හන්සකයන් අල්ල ගණඩිපා කිය. ඔරුවත් පිළිබඳව යම් ක්‍රියාත්මක වෙන්නේ කොමද එවිදිහයට ධර්මය පිබඳව ක්‍රාත්මක වෙන්න කියලා කිය. ඔරුවක් මනිෙක් පච්චිරන්නන්නේ ගොඩ වන්න මික් වෙනදේකට නෙබේනි අන්න ඒ වගේ ගො වුණට පස්සේ ගොඩ වෙච්ච මනුසය කවදාව ොරුව කරේතියා ගන්න නෑන අනීමට මේ ඔරුව හරීයට උදව් කලා ඔරුවෙන්මට විසාාලු උදව්වක් හැදන එනිසා මේ ඔරුවට මම සංගරහ කරන්න්ඩඕන මේ ඔරුවට උපකාරන්න්ඩඕන කියලා කවරුව තොරුව කරේතයාගෙන අන්න්‍යන ගමනාන්තේදී අන්න ඒ වගේ පන්නත්න මේ අත්දැකපු කරමස්ථානය වත්තුපාදාානය කරගන්නේ නැතුව අභිනන්දනය කරගන්නන්නේ නැතුව ඒකටවත් ගිලගන බැසගනින්නේ නැතුව යම් ශ්‍රාවකයකුට මෙතන හුදු ස්කම්දයන්ගේ පහලවීමක් විනා මෙතන සිද්ධ වුණු කවර දෙයක්වත් නෑ කවර දෙයක්වත් සිද්ධ වුණේ නෑ කියලා යම් වෙලාම ක අපට දැක ගන්න පුළුවන් වුණොත්. ඒ දැක්ම තුළදීම පින්වත්න්නේ ශ්‍රාවකයාට ඒ බුදුගුණ මනසිකාරය කිරීම උදව් කරගන, අනුග්‍රහ කරගෙන අයට පුළුවන් අවශ්‍යනං දුකනිමා කරගන්න තැනකට ක්‍රමාණු කුල තමන්ගේි හිතාහසුරුව ගන්න මේ දිර කල්පනා කලාකිෙක පාදුක නිමවා වෙන්නේ. නමුත් විදර්ශනා පරියායක් බුද්ධානුස්සතිය තුළ දකින්න පුළුවන් බලන්න කොයිතරන් රැකවරණයක්ද මේ බුද්ධානුස්සති මිත්තාච අසුබම් මරණස්සති ඉතිමා චතුරාරක්කා බික්කු භාවේය සේලවා කියල කිව්වට ආරක්ෂාව කියනකට මිනිසතානන්න මේදී. ජීවත්වෙනකොට අපිට ඇතිවෙන ආරක්ෂාවට උදව්වක් කියල උඩුුවර්තයෙන ිචර කල්ලගත්ති නමුත් බුද්දු ගුණ මනසිකාරය කිරීම තුළ ඒ බුද්දේශාව ශ්‍රද්ධාවට උදව්ක් එක පැත්තකින් ොකද සදධාව නැත ැනක ධර්මයක් ජීවිතයේ වැඩීමක් ගැන අපට කතා කරන්න බෑ එතකොට එකක් අනිත්කාරණය තමයි ඒ වගේම ඒ ශ්‍රාවකයාට සද්ධවාදී ගුණ ධර්මුවලට දව්ක් බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීමට උදව්ක් ඒත් සමගම විචිකිිච්චාව කියන නීවරණය අනුසය ධරමය විචිිච්චාව කියන සංයෝජන ධර්මය බැහැර කරගන ඉ නිදහස්ච්ච ශ්‍රාවකයෙක් විදිට නැගී හිටිටත් විශසාාල උදව්වක්ව පවති නෝ. එක පොඩි උදව්වක් නෙමෙයි. විසාාල උදව්වක්. එතකොට ඒ උපකාරය පිණිසත් මේකෙන් ලැබෙන අනු ග්‍රහය විසාලකක්. එක එතනින් නීවරණයක් තන්ගේ ජීවිතය තුළ ගොඩනගෙන සංයෝජනයක් බැහැ කරගන්න දවක් අනිත් පැත්තිෙන් මෙතනම යම් කෙනෙකුට මේ ස්කන්ධයන්ගේ පහලවීම දැක්කුත් බුදධාන උත්සතිය තුළ යායට විදර්ශනා පරියායක් බොහොම පරිස්සමෙන් මතුරගන්න ල මංිකක් බා බොහොම වගකීමෙන් කියන්නේ පරිස්සමින් මතු කරගන්න පුළ නැත්තං යම් කෙනෙක් බුදුරජාණන් වහන්සගේ බුදුගුණ පවා විකෘතයක් විදියට තමන්ගේ ජීවිතයෙන් දැකලා ට දහත් වනසගන්න තැනකට වැට එන්න පුළුවන් කාලයක් බුදුගුණ වඩන කෙනෙකුට තමාගේ ජීවිතය විපස්සනා කරන්නත් අවශ්‍යනම් පුළුවන් බුද්ධානුස්සති මෙිත්තාච මෛත්‍රී භාවනාව කියන චතුරාරක්ක භාවනාවලින් දෙවැනි භාවනාව මෛත්‍රී භාවනාව කියල කියන මහ පුද්දුම රැකවරණයක් තියෙන දෙයක් එක මෙහෙදීත් ද මෙහිෙදී ඔය මොනවාපි කතා කලත් පින්නත් මෙහෙදී ධර්මමාර්ගගේ දියුණු කරගෙන යන්ට මෙහාධ ආරක්ෂාව කෝන්නද ඕන ොක් මාර පාක්ෂික බලපෑම්වලින් අපට වෙන්න පුළුවන් හානිය හරිම වැඩි එනිසා අපට මෙහිද ආරක්ෂාවක් තියෙන් ඕොන පවත් මෙහිදී ආරක්ෂාවක් නැතිවුණොත් අපි බොහොම අනාත වෙලා නොද මෛත්‍රී භාවනාවගේ භාවනාවක් දියුණු කරනකට අමනුස්සෙක්වත් හිරිහර කරන්න ය කිය අමනුස්සේක්ගෙන්වත් හානියක් නෑකන හරියට මේ මෛත්‍රී භාවනාව දියුණු කරග ඉන්න කෙනෙකළල අද හරිට අනුස්්‍ය ප්‍රශ්නත් මිනිසුන්ද තිේර මෛත්‍රී භාවනාවගේ භාවනාවක් දියුණු කරගෙන යනකොට ඒ දියුණුකරගෙන යන පුද්ගලයාටම සමාරලාට හානියක් වෙන වනක් හැබැයි මෛත්‍රිය දියුණු කරනවනං. මෛත්‍රී භාවනාවදියුණු කරන කෙනෙකුට අනුස්සේකෙන් බලපෑමක් තියෙනවාවන ඒක හරියට බුද්ධ දේශනාව පෙන්නන්නේ දෙපැත්ත කැපෙන පිහියක්ක් කරගෙන මිරිකනවා වගේ වැඩක් කියන ොමොකද අතට හානියක් වෙනවා නිසක් කවදාවත් පිහිට හානියක් වෙනව වෙන්නේ නෑ අන්න ඒ වගේ. ෛ්‍රී භාවනාව දියුණු කරන කෙනාට මෙහෙදිත් ආරක්ෂාවක් තියෙනවා ඒත් එක්කම පින්වත්නී අපේ ජීවිතය තුළ පවතින අපිට පින්වත්න මස්සරණය පිණිස හිත පවත්වග්ඩ බැරිවීමී බරපතල අරබුදයකට අපි මුහුණ දෙන්නේ පටිගය අපේ හිත තුළ අනාධිමත් කාලයක් තිස්සේ වැඩිච්ච පටිග අනුසයක් අපේ හිත තුළ ක්‍රියාත්මක වෙන. ස එක දවසත් දෙකක්ට මේ සෑහෙන කාලයක් තිස්සේ පටිගානුසේ අපේ හිත තුළ වැඩිලා තියෙන. ජීවිත ගණනාවක් තිස්සේ පටිගානුසේ වැඩල තියෙනවා. එතකොට මේ රාගානුසයේ පටිගානුසේ කියන්නේ ඇතර අනුසේ ධර්මයන් හති ප්‍රාගානුසයයි පටිගානුසයයි අවිද්්‍යාණුසයගැන ප්‍රධාන අනුසේ ධර්මයන් තුනා. එතු මෙන්න මේ අනුසේ ධර්මයන් තුන තියන තාකල් අපිට සංසාරයේ ඉපදමින් මැරමින් ඉපදමින් මැවිින් යන්න වෙනවා පටිගානුසය දුරුකර ගැනීම පිණිස අනිවාරයෙන් අපි පුහුණු කරන්න ඕන දෙයක්තමයි මෛත්‍රී සමාදිය අපි තුළ නිතර ගැටෙන සුළු බවක් තියෙනවා නම් කම්පනයක් තියෙනවා නං කැලඹෙන ගතියක් තියෙනවා නම් ඒ වගේ අපි තුළ අපි නොහිතන විදියට මහා අභ්‍යන්තරේ බර්ව පතල ඇවිලීමක් තියෙනවා නම් ඇවිසීම මක් තියෙනවා නම් වගේ වෙලාවක මේ පටිගයම එකක විදියට සහර වංචක ධර්ම විදිහටත් ක්‍රියාත්මක වෙනවා ඒවගේ වෙලාවක තියෙන හොද්දම විකල්පය තමයි පින්වත්නී භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කලා මොකක් ද ඒ තමයි භාවනාවක් විදියට මෛත්‍රී සමාධිය දියුණු කරගන්න එක එතකට මෙහෙදීත් මෙහෙදී අත්දකින ලෝකය තුළ නොකැලඹී පලෝකයේ පරිහරණය කරන්න උදව්වා එකඇ තමන් ඇහන් දකින ලෝකයේ පදනම් කරගෙනනිකු රාගේ ඇති වෙන එක්කො පටිගේ ඇති වෙනවා ත ඔය දෙක තමයි අපිට ඇතිවෙන්නේ කන නාසයදිව කය මනස කියන මේ ආයතනයන් තුල පරිහරණය කරද්දී ආයතන ලෝකය පරිහරණය කරද්දී එක්කෝ රාගය ඇති වෙනවා එක්කො පටිගේ ඇති වෙන ට දැන් අපි තුළ මතුව වන ප්‍රධාන මනෝභාව දෙකින් එකක් තමයි පටිගේ කියන් මෙන්න මේ පටිගය කියන අනුස්සය කළමනාකරණය කරගන්නේ නැතුව ධර්මමාර්ග ඉස්රහට යන්න බෑ තුර අනුසේක එක කළමනා කරණී කරන්න ඕන දෙයක් නම උදුරලදාන්න ඕනක නමුත් මුලින්මවක ුදුරලදන්න බෑනි බුදුරජාන්ස වදාලා සක්කාදිිට්ටි විචිකිචා සීලබත පරාමාසකයන සංයෝජනයන් තුන ප්‍රහාණය වනත් කාමරාග පටික තියෙනවා කියලා එකන සෝතාපන්න වෙච්ච කෙනා තුළත් කාමරාග පටික තියෙනොද නැද සකදාාගාමි වෙච්ච කෙන තුළත් ති නොකද සකදාගම ච්ච කෙනා තුළ කාමරාග පටික තුනී වෙනකයි වෙන්නේ සම්පූර්ණ ඉංවෙන්නත් නෑ එකන සකදාාගාමි වෙච්ච කෙන තුළත් පටිගේ කියන එක තියෙන රාගගේ තියෙනවා මේ අපි බයි වෙනවා එක පාරම මේ ධර්මයාපු ගමන් අපි ගිහිජීවිත පාවේ කැලෙකට යන්න හිතේ මේ පවතින තත්ත්වයි සම්පූර් නොඩු යටිකුරුවේයි කියලා අපිහම හිතාගෙන නොකවදාවත් එහෙම බයිවෙන්න පා එහෙම කැලඹීමක් ඇති වෙන්නත් නෑ එහම ඇති වෙනවනන් නිකම් බණත් දෙකක් කාලා එයාගේ ලොක්කූ අවුල්ලක්මොකක් හරි එහෙම එක පාර කළඹල වෙන්න අවශ්‍ය නෑ ධර්මය තුළ ඉතින් එහෙම එකක් නෑ පින්වත්මිතුර පටිගය කියන ස්වභාවය අපේ අබ්දකීම් පරාසේ සමග රජුව බැඳී පවතින දෙයක් ඒ නිසා තමයි බුද්ධානුස්සති මෙත්තාච මෛත්‍රීිය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කරමස්ථානයක් විදියට අපට පැහැදිලි කල ච ආරක්ෂිත භාවනාවක් විදියට. අවශ්‍යනම් මෛත්‍රී භාවනාව තුළ සෝතාපන්න වෙනශ්‍රාවකයෙකුට අදාළ ගැඹුරූපකාරයක් මතු කරගන්නත් පුළුවන්. මොකද මෛත්‍රී භාවනාව වඩනකොට අපට තේරෙනවා. මෛත්‍රී භාවනාව දියුණු කිරීම තුළ. මෛත්‍රී සමාධිය පුහුණු කිරීම තුළ අපි අදකින දෙයක් තමයි භාවනාව ඉස්සරහට කරගෙන දියුණුකරගෙන යනකොට, මෛත්‍රී භාවනාව තුළත් ගොඩනැගන්නේ හුදු ස්කන්ධ ධර්මයන්ගේ පහලවීමක් එකලා අපිට දැකගන්න පුළුවන් වුණු තුන්න. මෛත්‍රී භාවනාවීම නොපෙනෙන විදර්ශනා පැත්තකට අපියෝ තල්ලුවෙන්න පටන්ගන්න. මෛත්‍රී භාවනාව තුළම්. මෛත්‍රී භාවනාව වඩනව කියලා ඇත්තටම සත්‍යය වසයෙන් මමයි මෛත්‍රී වඩන්නේ මට දැන් හාදුරණනි හොට මෛත්‍රී වැඩෙනවා. මට දැන් හරිී ශෝකයකෙන මෛත්‍රී වැඩෙනව කියලා කිව්වට. මෛත්‍රී භාවන වැඩීම තුළ සිද්ධ වුණු ගැඹුරු ක්‍රියාවලේ විමසල බලනකොට අපට තේරෙනවා. මෛත්‍රී භාවනාව සිද්ධ කිරීම තුළත් සිද්ධ වුණේ පංචස්කන්ද ධර්මයක පහලවීමක් නේද කියල දකින්න පුළුවන් වුුණුත්. තවිදිගකෝ නාමරූප ධර්මයන් ටිකක පහලවීමක් නේද කියල දකින්න පුළුවන් වනුත්. එතන තන්හාාව සිද ගණ්ඩ එක උදව්වක් වෙනවා. එක ධර්මය කියන්නේ යත්ත නාමංචරූ පංච අසේසං උපරුජ්ජතිී, ටිගං රූප සංඥංච එත්තේසා ජිජ්ජතයේ ජටාති කියැයි බුද්ධදේශනාවතයෙන්. පින්වත් මහනිනි යම් තැනක නාමයයි රූපයයි සම්පූර්ණයම සිඳල දැම්මොත් එතන සම්පූ එකන මෙතන නාමරූප ධර්මටිකක් මේ මොන්න කුසලේ තුළත් කුසලේ තුළත් මේ අදකින හෑම අදකීමක් තුළම මේ හැම අත්දැකීමක්ම අත්දැකම් පරාත්සය තුළින් ගහණය කරගන්නකට මේ ග්‍රහණය තුළ සිද්ධ වනේ, හුදදු නාමරූප ධර්ම ටිකක පහලවීමක් විතරක් නේද කියලා දකින්න පුළුවන් වුනොත්. නාමරූප ධර්මයන්ගේ පහලවීමක් විනා මෙතන කවවර දෙයක්වත් සිද්ධවු නෑ. හුද්දු නාමරූප ධර්මයන් ටිකක් පහල වෙලා හට්ටගෙන නිරුද්ධවීමක් විතරයි මෙතන සිද්ධ වනේ කියල යම් වෙලාවක දකින්න පුළුවන් වුනොත් එහෙම් පින්වත්න. ඒ දැක්ම යම් ශ්‍රාවකයෙක් තුළ ඇති වුණොත්න්, ඒ ඇතිවිච්ච දැක්ම තුළදී පින්වත් ඒ ශ්‍රාවකයාට අවබෝධය කරා යන්න පුළුවන් ඒයි මෙතන කිවේ යත්ත නාමංච රූ පංචා අසේසං උපරුද්ජති නාමයන් නාමයත් හොඳට හඳුන ගැන රූපයත් හොඳට හඳුන ගැන මේ පිළිබඳ ගැඹුරින් තේරුම් ගත් ට පස්සේ අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥංච එත්තේසා ජිජ්ජතය ජටාති එතන පින්වත්ී ලෝකයේ තියෙන ලොක්කුම අවුල ලිහේ නොමකක් අහු තන්හාාව තන්නාව පින්නත්න තමන්ගේ හිත තුළ තන්න්නාව තියෙන නිසා තමයි පටිගේත් ඇතිවෙන් මේ පටිගේ ඇතිවෙච්ච වෙලාවක මේ අවුල ලිහාගන්න තමයි අපි මෛත්‍රී සමාධවක් දියුණු කරන කො මෛතී දියුණු කරනකොටයි පටිගේ කියන අනුස්සය තුන වෙන්න පටන්ගන්න පටිගේ තියාගෙන ලෝක කිසි දෙයක් කරන්නව නිවන්මාර්ගෙනීම මේ ගිහි ජීවිතයවත් හරියටග වන්න පුළුවන්ද ගිහිජීවිතයත් පින්වත් මේ හරියට ගෙ ගන්න බෑ පටිගේ ක්‍රියාත්මක ව ැන. ගහිජීවිතය අවුල්ලනවා. එතකොට එයාට පුළුවන් මෛත්‍රී භාවනාව තුළ මේ පංචස්කන්දේ පහලවීම දකින්න. කොහොමද එයාට පුළුවන් දකින්න හැම්ම වෙලාවකම මෛත්‍රී භාාවන වඩනවා මට දැ මෛත්‍රී සමාධී හොඳට වැඩෙනම කියලා කිව්වට සත්‍යය වසයෙන් මෙතන සිද්ධ වුණ කුමක්ද කියලා බලකොටයාට තේරෙනවා නොඒක් විදිී විඤ්ඥානස්කන්දයේ පහලවීමක් මනෝවිඤ්ඥාණය ඇතුළ මම නිදුක්වවෙම්වා නිරෝගිවෙන්වා දුක් නැත්තෙක්වෙන්ම්වා දදි වසයෙන් කිය කියා වඩනකොට සෝතවිඤ්ඥානය පහලවීම. සෝතවිඤ්ඥානය මනෝවි්ඥානයයේදදි වි්ඥාන ස්කන්දය පහලවීම. ඊට අනුව පින්නත්නී භාවනාව දියුණු කරගෙනයනකොට නිරාමිස සුකවේදනාව කඋපදින්න පුළුව අර භාවනාව නොයික් සංකාර ධර්ම කාමයන්ට බරව ගලන්නේ නැතිකොට වේදනාස්කන්දය පහලවීම. ඊටනුව නොයෙක් විදිී සඥා මම, දුක්නැතෙක් වෙම්වා කියනකම කො අපි හදාගත්ත සඥාවක්න මැදහත් සත්‍යයෝ කියනෙකම අපි හදාගත්ත සංඥාවක්න ලෝකයේ මැදහත් සත්තු කියලා ාතියක් ඇත්තේ නෑන පිින්වත්න අහිතවත් සත්‍යෝ කියනකම අපි හදාගත්ත සඥාවක්න ලෝකෙ අහිතවත් සත්තු කියලා සත්තු කොට්ටහසක් නෑන් ඒක සසාපේක්ෂයිනි දැ මට අහිතවත් කෙනා ඔබට ඔබට හිතවත් වෙන්න පුුවන් ඔබට අහිතවත් කෙන මට හිතවත් වෙන්න පුුව එකකොට මේක් ම අපි හදාගත්ත සංඥා ගොඩක්නේ එක මේ මැනනික රක්න ගැඹුරරිම් ාලනකටම කො සංඥාව භාගයතු හන්සේට පින්ිකොමද සඥා මිරිගුවක් හැටියට සඥාාව න බන්ඳු ස්භාවෙන් යුතු ද නොෙක් සංඥා පහලවීමක් විතරයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ නොෙක් සංඥා පහලවීම සංඥාස්කන්දයක පහල ඒට අනුව පින්වත්නී මෛත්‍රිය කියන්නේම සංකාරයක් හිත තුළ ඇතිවෙන. සංකාරස්කන්දේ පහලවීම. ඒට අනුව පින්නත්නී අපේ රූපයක් මෛත්‍රී වඩා යනකුට බොහොම ශාන්ත භාවයක් ප්‍රනීත භාවයක් ප්‍රියභාවයක් ඇතිවෙනවා. එතකොට රූපස්කන්දේ පහලවීමක් සිද්ධ වුණනි. මේ අනුව බලද්දී ම මෛත්‍රිය වැඩවා මට මෛත්‍රිය වැඩෙනවා කියකි අපි කතා කලාට. හුදු පංචස්කන්ද ධරමියන්ගේ ඇතිවීමක් නැතිවීමක් විනා මෙතන මොකක්වත් සිද්ධගුණි නෑ කියලා දැක්කොත්. මෛත්‍රී භාවනාාවෙන්ම යායට පවිදර්ශනා කරගන්න පුළුවන්. හැබැයි මීටත් වඩා ගැඹුරින් අපි මෛත්‍රී භාවනාව දියුණු කරගෙන යන විදිහ ගැන කියලා තියෙනවා. මේ ධාතක් ටිකක් මෙතන ක්‍රියාත්මකන පටවී ආපෝතේජෝවායෝ. ආකාස විඤඥාන කියෙන ධාතූන් ක්‍රියාත්මක වෙනවා මේ ධාතූන් වෙනුව මෛත්‍රිය වැඩීම. ගැම්බුරින් විමසල බලද කරලතිී නෙබඳුත් ත්වයක් පට විධාතුව සුවපත්වයෝ වගේ එකක් කියලතින් අවකාසධාතු සුවපත්වවා කියලක් කියල තියෙනෙලා ඕක අපිඉතාම ගැඹුරින් මෙත් සඳහම් විකාශයෙන්මත් අපි දේශනාවක් කරලතිී නොයිතුට අප තේරෙනවා මේ ඔක්කෝම තුළ මේ ගැම්ඹුරින් බලනකොට අපට අපේ ජීවිතාව බෝධයට අදාළ උපකාර අන්න පුලන්තුර කෙනෙකෙන් පුල ඔහුම ඒව කොහෙදතින් පිවත්න අප උපක් ප්‍රමසීලි වෙඩෝ ඇ අපිට වුවමනා කරන්නේ දිවිය ලෝක යන්න නෙවෙයි. අපිට වුවමනා කරන්නේ බඹලෝයන්න නෙමේ. අපට වුවමනා කරන්නේ කුමත් දුක ඉවර කරගන්න. දුක ඉවර කරගන්න පුද්ගලයක් ලෝකයි පලවිනිීෙන් අත්දකිින් ඕන මොකක්ද. ලෝක පලවිනි වතාාවට අදකින් ඕන මොක්ද දුක නිමා කරගන්න කැමැති පුද්ගලය. එයා පලවෙෙනෙන් අත්දකින්න ඕන තත්ත්වය තමයි මේකේ සත්වයෙක් පුද්ගලයෙක් නැහැ. සත්ව පුද්ගල භාවයකින් ලෝකයේ කතා කරන්න පුළුවන් දෙයක් නෑ කියන එකයි දකි්ලෝ එකටම තමාිකැනක්කාය දිට්ටි දුරුවෙනවා කියලා මොන භාවනාවක් කළත් දක්ෂ වෙන්න සත්වයෙක් පුද්ගලයෙක් නැති භවට තේරුම් ගන්න පුළුවන් විදිහයට අත් දකිින් මොන භාවනාවක් කළ එක තමන් හදා ගන්න ඕන මොකද අපට ශස්තෘරන් වහන්සේ න්‍යාය පෙන්වා ඔබ ලෝකයේ දිහා දකින්න ඕනු විදිහ පෙන්වා ලෝකයේ දිහා ඔබට ඔබ තුළ පැවැ යුතු චින්තනය පෙන්වා මොනවගේ රාමෝකින්ද ලෝකයේ දිහා බලන් ඕන කියල පෙන්වවා. තියහෙම් බුදුරජස බොහම පහැදිලිවට කියලා තිය නොක එ පැදිලිව කියලතිය එද්දී අපි ලෝකයේ ගැන තවත් අත පොත ගගා ඉන්න ඕන ලෝකයේ ගැන අප අප අපට ඒ භාගතු වහන්සේ වදාල පරියායයිෙන් ලෝකයේ දකිින්ට බැරින ඒ විදි කරමස්ථනය ඇසුරු කරන්න බැරිරම් එතන පිනත් අපේ අවුල්ලක්වයේ. තුර මේ බුද්ධදේශනාව ඇසුරෙන් බුද්ධ දේශාවට අනුගතව වැඩ කරඇදි. අපි විධ සම්මයක් ප්‍රයෝග පාවිච්චි කරන්න ඕන සත්වයෙක් පුද්ගලයෙක් නැති බවතේරුන් ගන්න සමහරයවා අපිටම බොඩ නගාගන්න වෙනවා සමහර නයායන් හැබෑ අර මූලි පණිවිඩයට හානියක් නොවනා ආකාරයට. මොකද දැඟේ සමහර ගේතවල නව සංස්කරනේනවා. එතු නව සංස්කරණය එනකොට, දක්ෂ ගීත රච දක්ෂ සංගීතක්ඥියන් උත්සාහ කරනවා මූි මුල්තනුව නසන් නැතුව. මුල්තනුවත් නොනසා අලුද්දේවලුත් එකතු කරගන ගීතය නවආරකට ගෙනන්නේ ඇැබ එකුලු පරිසංගෙන මුල්තනුව නොනසායින්න. මුල්තනුව නැසුනොතුන් මූලික ගායකයාගේ අන්‍යතාව නැසුනොතුන්. එක එක නිර්මාණයකට කරන අසාධහරණයක් කියෙලවුන් කල්පනා කරනවා. එනිසා මුල්තනුව නොනසා එක නසන්න නැතුව මුල්තනුව පරිස්සං කර ලම නව ප්‍රතිසස් කරන ඉදිරිපත් කරන්න උත් සහ කරනවා. අන්න ඒ වගේ මූලික ධර්මයත් එක්ත් සමපාත වෙන්න්න නමුත් මට හරියන්නේ කොහොමද. මම මොන විදියට බ්ලෝ බැලුවොද්ද මාතුල පවතින සක්කාවිදි්ටි දුරු කරගන්න පුළොම කොහොමද දකින්න ක කියෙ එක තමන්. ම පුලුවන්ර මූලික පදනම මත පිහිටා පටිච්ච සමුපාදය මත චතුරාර්ය සතතිය මත පිහිටා ඒකට අදාළ විදියට අපේ දැක්ම හදාගන්න ඒ දැක්ම අපිට අද හදාගන්න බැරි වුණ අපි අසාර්ථ කයිපින්වත්නේ එතකොට ඒම මෛත්‍ර භාවනාව තුළ වඋන් ත අපට විශලා යහප තක්කර ගන්න පුළුවන් බුද්ධානුස්සති මිතාච අසුබම් අරණස් අසුභය කියලා කියන්නේ ඉතාම වැදගත්දයක් ඇසි cunningනිින් නාසිං දිවෙන්කයිම් මනසිං අත්්දකින ලෝකයේ තුළ අපි තුළ පවතිනව පිනුවත්ම සුබ සඥාව. සුබ සඥාව. මෙිනම සුභ සඥ්ඥාව නිසාම තමයි අපේ හිත තුළ ඇතනම ලෝකයේ සුභ සං්ඥාවෙන් අල්ලන්නේ අපේ හිත තුළ අනුසේවසිෙන් රාගේ පවතින නිසා. අනුසේවසියෙන් රාගේ පවතින තාකල් ලෝකයේ සුභවසින් හරයාත්මක වසිං. වටිනා දෙයක් පසින් ලෝකයේ පේන්ඩ පටන් ගන්න එක එක මේ ලෝකයේ ස්වභාවයක් පින්වත් එක ලෝකයට ආවේනික තත්ත්වයක් පෙන්වත් එමන අපි දක්ස වෙන්න ඕන දැන් අසුබේ වගේ දෙයක් අපි පුහුණු කරන්න ජීවිත පිළිකුල් කරන්න හිතාග නිමේ ජීවිත කලකිරව ගඩ කියල හිතාගෙන නමින් කෙනෙක්ටගම් මේ ධර්මය දන්නේ නැති කෙනෙ එක පා හින්න පුුව. නොද පාමි සුබී ගැනම කතා කරන්න කොච්චර සුබදේවල් කොච්චර හොඳ දේල් යනොද කතා කරන්න ඇයි ඔ ඔක්කෝම තියදමි සසුබෙය වගේ තත්වයක් ගැනම කතා කරන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. නමුත් පින්වත් අපි තේරුම්ගන්න ඕනක දෙයක් මොකද දන්නවාද. අපි තේරුම්ගන්න ඕනදේ තමයි ලෝකයේ යථාර්ථය පැත්තට අපි බරවෙනකොට යතාර්ථය පැත්තට අපි නැඹුරු වෙනකොට අපි උත්සාහ කළ යුතුයි අපි උනන්දුුවිය යුතුයි. මේ ලෝකය පිළිබධ අපි තුළ පවතින සුබ සං්ඥාව දුරු කරගන්න මොකද මේ සුබ සඥ්ඥාව ආවට පස්සේ තමයි ලෝකයේ ඒ සුබ සංඥාවෙන් ග්‍රහණය කරගත්තට පස්සේ සුබ සංඥාවෙන් ග්‍රහණය කරගත්ත ලෝකය තුළ මම මගේ මගේ ආත්මේ වසින් වසගේ පවත්වන්න පුළුවන් විදිහ දේවල් ලෝකෙයට ගහි අපි හොයන්න පුරුදු වෙලා තියෙන හැමදාමත් අප ලෝකයේ හම දේවල් හයෙනවා නමු දෙවල් අපට හම්බ පි කදාව. ඒ නිසා මේ සුබ ස්ඥාව තියන තාකල් අපි ඇහෙන්දකින්න ලෝකය කෙරහි මනාපකං ගොඩනගනும். மනාපකං ගොඩනගෙන තාකල් පින්වත්න සුකවදනාවන් පස්සේ ලහු බඳනවා. සුකවේදනාව පදනම් කරගන සුකවේදනාව ඇතිවෙච්ච තැනක ඒ සුකවේදනාව ගෙනත් දුන්න රූපේටත්තයා තන්න කරනවා ඒ රූපේ දැක්ක හැටත්තයා තන්හා කරනවා එකන හැකිරහිතයා හිතල් තුළ බැඳීමක් ඇතිවෙනවා ඊට පස්සේ ඇහැයි රූපය අයි දෙක්ක පදනම් කරගෙනයා තුළ ඇතිවිච චක්කු විඥ්‍යානයටත්්‍යයා ිහිතේ තන්නාවක් ඇති වෙනවා චක්කු සම්පස්සේටත් තන්නාවක් ඇති වෙනවා රූප සංචේතනාවටත් තහාාවක් ඇති වෙනවා රූප විතර්කයටටත් තන්හාාවක් ඇති වෙනවා රූප විචාරයටත් තන්නාවක් ඇති වෙනවා රූප තන්හාාවටත් අන්තිමටම තන්නාවක් ඇතිෙන මේ තන්නාව දක්වා උඩුදුවන්න සුභ සඥාව ලෝකයේ සුභවසයෙන් අල්ලපු එක හරියට බලපාලතියෙන ලෝකයේ ඔබට සුභ වසයෙන්ම පේනවනන් ඒ සුභ වසයෙන් පේන තැනක සුභවසයෙන් ලෝක අහුවෙච්ච තැනක ඔබ සංසාරි කවධානමකින්න කියෙලා ඔබ හොන්තට මතක තියාගණ්ඩුවෝ එක හොන්දට මතක තියාගන්න ඕන දෙයක් එතකොට අපි දක්ෂ වෙන්න ඕන පින්නත්නී අ අසුභේ වගේ දෙයක් වඩන කොට සුභ සංඥාව දුරු වෙලා යනවා එතක ලෝකරරි මනාපකං ගොඩනැගෙනක අඩු වෙනකොට ලෝක ඇපතික පැටලි පැටලි ගිහින් තන්හාාව හදාගන්න එක දුරවෙල යනෝ එතකොට මේ රාගේ දුරවිච්ච තැනක තමයි පින්වත්න තන්හාාව කිය නහුල් ලිහෙන්නේ ඒක ඒක ධර්මී තියෙන්නේ ඒ සං රාගෝච දෝසෝච අවි්‍යාච විරාජිතා කී නාසවා අරහන්තෝ තේසං විජටිතා ජටා කියල ධර්මීතියනො ගාතාව යමෙක් විසින් රාගය ඇ දුරු කරලා දැම්මොත් හම එතන රාගේ පදනම් කරගෙන ආශ්්‍රවයේ මකද කා මාස්ත්‍රය ආශත්‍රවේ නැති කරලා දැම්මොති නතිකරපු කෙනාට කියවා රහතන් වහන්සේ කියල් නැතිකරපු කෙනරයෙන් රහතන් වහන්සි කියල. එබන්ඳ කීනාාත්‍රවෙච්ච රහතන් වහන්සේ නමක් තුළ ජටාව ලිහිලයනවා ජටේ ලිහිලයනවා ගැටේ ලිහිෙනවා මොකක්ද ගැටේ තන්හාව එමනම්ම මේ ජීවිතය තුළ දම සුබය ය සුබේ වඩන්නේ දෙතිස්කුණුප කොටස් වලා සුබහෙම වඩනකොට අපට තේරෙනවා එක පැත්තකම සක්කා දිට්ටි දුරුරගනම පුද්දුම උදවක් මේ රූපයේ සම්බන්ධ ඕලාරික වසයෙන් නිරූපය සම්බන්ධ මහා පුදුම විී වටිනාකමක් අපි අලවගෙන තියෙනවා රූපේට බලොකු වටිනාකමක් අපි දීගෙන තියෙනවා අනවශ්‍ය වටිනාකමක් දීලා තියෙනවා එතවට අනවශ්‍ය වටිනාකමක් දීලා තියෙන නිසාපට මික වටිනාකම් ගොඩාත් පේන්න පටන් ගන්න හැබැයි ගැඹුරින් බලනගොට අපට තේරෙනවා මේක හෙම වටිනාකම් අලවගන පවරගෙනඉන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. අපි හිතන තරම් මේක ඔය කියන විදිේ වටිනාකම් ටිකක් පවතින්න ස්වභාවයක් නෙමේ ඉපින්නවත්නිමේක්. අපි හිතන තරම් මේක වටින්නේ. අපි වටිනාකම් පවරාගෙන අලවගෙන හිටියට. සත්‍යය වසේෙන් මඹ මගේ මගේ ආත්මී කියලා අභි නන්දනය කරලා අභිවදනය කරලා ඒකට බැහැගෙන හිටියට ඒ ඒ බැහැගෙන ඉන්න තාකල් පින්වත් අපි තුළ මේ නන්දී හට ගන්නවා එකයි කියන්නේ තස්ස රූපන් අභි නන්දතු අභිවදතු අජ්‍යෝසායිත ට උපද්ධති නන්දි කියල් රූපේ සතුටෙන් පිළිගනිද්දී යාගේ කරද්දි අගය කරමින් කතාකරදකට බැහැගෙන ඉද්දී එතන ආශ්‍රවම උපදිනවා යා රූපේ නන්දිී තදූපදාන මහනිනයේ ආශ්්‍රව ඇත්නම් ඒකටමයි උපාදානී කියලා කිය මේ උපාදාානී දක්වාා දුවන වෙන මොකක්වත් නිසාඳමේ පින්වත්න සුභ ස්ඥාව නිසා. මේ සුබ සඥාවෙන් ලෝකයේ ඇල්ලුවාට පස්සේ සුබ සං්ඥාවෙන් අධදකපු ලෝකේ තමන්ගේ වසගේ පවත්වන්්ි කිය හිතාකට පින්ව මනිසු මොවද නොකන්න සමහරයි මිනිස්සු පවා මරණෝ සමහර වෙලාවට නොවිදිනා දුක්විඳිනවා නොහිතන දේවල් සැලසුම් කරනෝ නොහිතන විදිටේවා තමන්ගේ වසගේ හදාගන්න සැලසුම් කරනෝ ඉතින් ඒ නිසා මේ අවධානමින් නිදහස්වීම පිණිසත් මේ ලෝක එදිනදාජීවිතය තුළ සුබසඥාව දුරුකරගෙන කළමනා කරණය කර ගැනීම පිණිසත් මේකේ උදව්ක් තියනවා. එතකට ඒ ආරක්ෂාවක් මේජීවිත හැේ ධර්මාවබෝධය කරයන සකා දිත්්‍ය දුර කරගන්න මහපුදුම උදවක් මොකද ේදනව සංඥාව සංකාර විඥානයන්තුල උපදාානීය ස භාව මත පවතින තාකල් අරම ෝලාරික වයෙන් මේ මං මගේ මගේ ආමේ වසිෙන් ගල්ගෙන බැසගෙනනීම ඒ දුර කරගන්න අසුභ සංඥාව දාවක් කියගෙන සසායි දි්ටි දුරගන්න එකු දව තුරේඒ ආරක්ෂාවත් මොකද එතරනම් සංසාරිකවත් ආරක්ෂාවක්න හොල් සෝතාපන්න උනොත් එයා සතර පයිඩ වැටින්න්නේ එනම් සාංසාරිකවත් ආරක්ෂාවක් එතන මේ චතුරාරක්ක ආරක්ෂා හතරක් කිය කිව මෙිහෙදීමන මේ සංසාරික වශයෙන් පවපියෝ පරිසන් කරනවා ඊළඟ කාරණය තමයි පින්වත්න බුද්ධානුස්සති මෙිත්තාච අසුබම් මරණස්සති මර සති. මරණ සතිය තලම් පුද්ගලය අප්‍රමාධීව කරන දෙයක් තවත් නෑ. මරණ සති කොහොමද මරණ සති වඩන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලි අනේ හෙට මැරිලයයි කියලා හිතන එකත් ප්‍රමාදායි කියලයි වදාල්. අනි අද හවස්නකොට මම් මැලයන්න පුළුවන් කියල හිතනවන ඒකත් හොඳයි එනමු ඒකත් තවත් ප්‍රවායි කියලයි කිය. ම කාලාලඉවරවෙන කංවත් මං දී දන්න ක කියලෙතන න ඒත් මදි කියලායි භාගිතු නන්වවාදාලේ බලනමුොද එකක චර වනයක් හදනවා ජවන වේගයක් හදනවා අවබෝධය පැත්තට. පුදුම උදව්ක් හදලා දෙනවා අවබෝධය පැත්තට. විස්සාාල උදවක් එක පොඩි උදව්වක් මේ විසාල උදව්වා. එතු මේ උදව්ව පිළිබඳ අපි බලනකොට ධරමී පැත්තින් හිතනකොට කල්පනා කරනකොට අපට පේනවා අප්‍රමාදය පිණිස මරණ සති හරි උදව්වක් එතු මරණ සති වඩන කෙනට මහ පුදුම අප්‍රමාධයක්ති නො ජීවිත කොහොමද වඩන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ පටම මරණ සති දුතිය මරණ සති වගේ සූත්‍රවලදී පැහැදිලි කළේ බත් පිඩක් වලඳලා ඊළඟ බත් පිඩ කටට අරගෙන ඒක ගිලින කාලය අතරවත් මං ඉදිී දන්න එකෙන බත් පිණඩු දෙක් අතර කාලේ පවා මම් මරෙන්න් පුුව ඉටත් වඩා ජබන වේගයකින් වඩන්න කියවා ආශ්වාස කරලා ප්‍රාශ්වාස කරනකං මං ඉදීද දන්නේ නෑ එච්චරවේගෙන් මං මරණය කරා යන්න පුළුවන් කියලයි මරණ සති වඩන්නකය ආශවාසයක් ප්‍රශවාසයයක් අතර මගේ ජීවිතය නැතිවෙන්න පුළුවන්ය කියන විශ්වාසය ඇති කරගෙන මරණ සති වඩන්න කියලා ධර්මී උගන්න එතුකට බලන්න කොයි තරම් උද්වේගකාරිීවා අපි මේ මරණ සතිය කියනි එක දියුණු කරන්න ඕන ඕකට ලස්සන සිද්ධයක් මංක කියන්න එක වෙලාවක බුද්ධසාසනයට විශාල කැපවීමක් කරපු රජෙක් කිටියා ඔබ දන්නවා ධර්මාසෝක රජුරු තිමා විසාාල මෙහරක් කර ධර්මාසෝක රජුරුගේ සහෝදරී කිටිය මේ සහෝදරයා දවසක් රජ්ජුරෝ මුවන්ට අභේ භූමයක් කදදි බයි එක මෝ විතර ඉඳල තියෙන්නේ හොඳට තන කොල වලඉව නඩත්තු කරන්න පිරිසක් දාළ හිට රජුරු මෝන්ට කැමැත් තක්තියෙන්න්න නඇති ඉතින් මේ රජුරු මේ උද්‍යානයේ නඩත්තු කලා ඉවිතින් විාල මෝ ඇවිල්ල දැන ගත්ත මේහි අවධානමක් නෑ. අපට ආරක්ෂාවක්තියේ නො මෙතනකේ ති මෝ ඇවිල්ල මේික හොන්ට කාලා විශහ භේ භූමිය එ අබේ භූමි මුව හොදට කාලා බීලා බොහෝම සතුට වෙලා පැන් තටක්ක තින යොම වතුර බීලා හොත්තට නටල සෙල්ලං කරලා මෝ යන්න පුරදුවෙලා හිටිය හොන්ට නට කර නති මේ රජරුවන්ෙන් මල්ලි දවසම් මේ දිහ බලා නිටියම තෙරුුණා අනේ මේ අපේ අයිය කරපුදේ මේ නිසාම ම කොච්චර කරණන් ගහනෝ මහ පුද්දුම සතුටකින් මෝටිකයින් පොඩි සතුටකිින්න්නෙමයින් විශාල සතුටකින් මේ මෝ කාලේ ගෙවන්. මේ මච්චට සතුට ඉන්න මේ මුවන්ට පුදුම වින්දනයක් තියෙනවා මොකද මේ අයි කැරකෙනවා නටනවා දඟලනවා සෙල්ලන් කරනවායිති ොහෝම දහ සෙල්ල කර මුව තනකොල කාල මෙහෙමනං. රාජභෝජනී වලඳන සංගයායක්හ කොහොම සතුටින් ඇද හන්න තරම් වින්දනයකින් ඇද යහිතවර ආිසේ මත වින්දනයක් ඇතික. රජුරෝ රජරුවන්ටත් වඩා ප්‍රනීත විදි සංගයාට ධන්දුුරන එච්චර සදධාවක් කහදාගත්තා අන්තිම වෙනකොට යායටිතුන මේ තන කොලකාපු මෝ මෙහෙම නං ධානිටික වලඳන හාදුරු කොහොම ඇද කියලා මෙ යාට හිතුම් රජරුවන්න මේ කණට ගියා රජරුවන්ට උමනාවන මෙයාටම මේක හොදදින් තේරුම් කරන්න අවබෝධ කරවන්න එහෙම හිතාලා දවසක් රජුරුව රජතුමා මේ ල්ලි එෙන්න්න කියලා කිව්වා උඹට මම සතියක් රජකම දෙන්නම් කිව්වා උඹට මම සතියක් රජකම දෙන්නම් උඹ මේ සතියේ ඇතුළත රජකන් කරපං කිවවා එතුට සතිය ඇතුළත රජකන් කරපන් කියලා කිව්වා හම මෙයාට හරි සතුට මු සතික හරි රජවවෙන්න තියවවා ලබපදය එහැයි රජු ඊළඟට කිව්වා උඹ සතියක් රජ කල ඉවරොට හත් වනි දවසු බෝවම අරනවා කියල කිව රාජරුන්ගාන දන්නවා මෙයා කොහොම කෙනෙක්ද කියල දන්නවානි මොනවගේ මොනවගේ දරනු මනුස්සේද කියලක් දන්නා කිවෝොත් කිවතමයි දැ කරන්න දෙයන්නන්නේ රජක බාරගත්තන හත්වනි දවස මැරනවා දැන් ඉන්නවා නිදියන්නේ හරියට කන්නේ නෑ රජකංකරත් නිදිියන්නේ නෑ කණ්ිනෑ හරි බයින් ගැහි ගැහි රජකන් කරගම හත්වනි දවසාාව අතන් දස් රජුරු ගෙන්වා ගෙන් ලැහවා හොද දැට හොඳ ඉද රජකම කියලා තුරකවා අනේ රජතුමනින් මවට නින්ද ගනෑ හරියට මම හරියට කෑවිෙන මොනෝ ඇති මිචර රජකව හම්බිල කෑවෙන හරියට නින්ද කියනෑ ඇයි කියලාන මරණී මතක් වෙනකොට වව්ලනවා කියනවා පිපාසේ දැනින්නෑ කියනවා බඩගින් දැනිින්නෑ කියන මරණී මතක් වෙනකොට මැරෙන බව දැන ගන්නකොට මැරෙන බව දැනෙනකොට මර මට මැරෙන්ඩ වෙනවා නේද කියලා දැනෙනකොට උගුරෙන් පහල්ට බත්්ටි යන්න කියනම් ඔොන්නත් තරම්ප්‍රනීත රාජභෝජනයක් වනත් ඒකෙන්නම් සතුටක් ඇතිවෙන්න කිය. එතකොට අර රජජලෝ කියනවා අන්නේ වගේ තමයි මේ ස්වාමෙන් වහන්සේලා ජීවිතය අප්‍රමාදීව මරණීසිහි කරකරන්න. බත් පිඩක් වලළදල ඊළඟ බත් පිින්ඩ ගන්නකංවත්. ජීවිතයේ වි්වාසයයක් තියන්න්න බෑ කියලා තිවුණු විදිහයට මරණ සති වඩන්න ස්මීන් වහසල මෙයි නිකෙන. උඹ හිතුව න දර මේ මෝටික දැකල මේ මෝ තන කොල කාල මෙහමනන් හාදුරු රාජභෝජනය වනඳල මොන්නත් තරන් ආමිසේ මත යපිල්ලා සතුට වෙන වැඇද කියෙලා එහෙම නෑැකිවවා. ජීවිත බත් පිනු දෙක් අතර කාලෙ දවසහතකින් මැරෙනවා කියල් නතිවී බත් පිනු දෙක් අතර කාලේ පවා ජීත මැරැන්න පුුවන් කෙල දන්නවන උහස ආමසේයට නෙම දායාදවෙන්නක න දරමයට අන්න බලන්න. ජීවිතයේ අප්‍රමාදය පිණිසමහ පුදුම උදව්වක් මරණ සතිය කරන්න. මරණ සතිය නැති තැනක ගොඩා කාමිසේට වගේ තැනකට දායාද ෙන් පුළුව නමුත් මරන සති වඩන කෙනා ධර්මයට දායාද වෙනවා ධර්මයට දායද වීම පිණිසාහරි උදව්වාක් ැබ මණන සතිතාම සිවුම්ම ජීවිත අවබෝධය පැත්තට පුද්ගලයා උනන්දු කරවන පරිායකුත්තියෙනවා ඒ පැත්තෙන් අපි පස්සේ දවසක එක කතා කරගන්න උත්සාහ කරමු අපිට දේශනාවට අයිති කාලයේ නිමා වෙනවා මෙබඳු කර්මස්ථාන ජීවිත ටික ික පුහුණු කරන්න ටක පුහුණුරලා ජවිතාව බෝධය පැතර තමන්ගේ ජීවිතය හදාගන් ඔබ හැම දෙනාටම ජීවිතාව බෝධය ධර්මාව බෝධය පිනිසමේ කුසල්ුපකාර වේවා.